හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ මාතලේ ප්‍රදේශයට පැමිණියා. මගේ මව මගේ පියා බොහොම ආදරය කරපු ආදරණීය අප්පච්චි කියලා වශයෙන් තමයි හැම්බෙලම් ප්‍රකාශ කරේ. ජනක බණ්ඩාර තෙන්නකෝම් දැනුම් දීමකින් තොරව අයින් කිරීමට විරෝධයක් දක්වලා මගේ අප්‍රසාදය ප්‍රකාශ කළා. මාතලේ ආසනයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරන මේ මොහොතේ ඉඳලා මම ඒකෙන් ඉල්ලා අස්වෙනවා. ඉල්ලා අස්වලා මම පැහැදිලි ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරමින් ඔබට දකින්නට පුළුවන් වෙයි කොන්ද කෙලින් තියෙන මිනිස්සු අද මේ මොහොතේ ඉඳලා මේවන් තීන්දුව මුළු රට පුරාම ගනීවි. ජනක තෙන්නකෝන් මුතුමා කියන්නේ හිටපු ජේෂ්ඨ උපසභාපතිවරේ. ඔහුගේ අවලංගු කළ තියෙන වෙලාවේ මුතුමා ඒ ගැන මොකද කියන්නේ? තාම මෝඩ ක්‍රියාවක් වශයෙන් තමයි මම දකින්නේ. මේක එක්සත් ජාතික පක්ෂයේ සිටිකොතේ අවශ්‍යතාවය ඉටු කරනවා අද මේ කට්ටිය. මෙතුමා එදත් ශ්‍රී ලංකා අදත් ශ්‍රී ලංකා එදත් ශ්‍රී ලංකා මේ වෙලා තියෙන අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තියෙන්නේ අපේ ගාව. මේක මම හිතනවා මේ මාතලේ ඡන්දෙ දුන්නු අයට කරපු අපහාසයක් වශයෙන් තමයි මම දකින්නේ. පාලි ගැනීමෙදි අත්තරින් නැහනේ. මෙතුමාගෙනුත් පාලි ගන්නවා, අපේනුත් පාලි ගන්නවා. දැන් ජනතාවගෙනුත් පාලි ගන්න ඕනේ. දැන් බලන්න අද උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා මේ ෆීල් මාෂල් කෙනෙකුට දීලා. මේක යුද්ධයක්. අත්ත වශයෙන්ම මේ වෛරී දේශපාලනේ ඉවත් කරන්න ඕන. දැන් අපි හිටියා. මෙහෙම පාලි ගත්තේ නැහැ. රට විකුණන බැටි බලන්න. දැන් ඊයේ කිව්සුමක් අස්සම් කරනවා ඉන්දියාවත් එක්ක මේ රටින් කොටහක් දෙන්න. ගුලාමල්ලේ වරාය, තෙල් ටැංකි, මට ආරංචියක් තියෙනවා ගැමිණි මණ්ඩලෙදි. මේකට විරුද්ධ වුණා කියලා සමහර ඇමතිවරු. දැන් මීළඟට ලැබෙන්නේ මේ දිනේ. දැන් ඔබතුමාලා මේ දිනේට මොකද සූදානම් වෙන්නේ? දාම ඉහලින් සූදානම් වෙනවා. ඉතිහාසයේ වාර්තාගත මැයිදිනයක් බවට මේකපත් වෙනවා. සියලු කොටස් වලට අපි ආරාධනා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර කොටස් ඒවි. ආණ්ඩුවට උදව් කරපු අය එනවා.